මේ පාර දකුණු අප්‍රිකාව ලංකාවට එන්නේ යාළගෙන් දඟපන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව මට්ටු කරන්න කියන දේ ගැන දකුණු අප්‍රිකා නායකයා ඉඟිපල කරලා තිබුණා. බෞමට මේ විදිහට ලංකාවට අනතුරු අඟවන්න සාධාරණ හේතුවක් තියෙනවා. මොකද T20 තරඟවල අංක 1 පන්දු යවන්න විදිහට ඉන්න සම්සිින්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක. ඒ විදිහට අංක 1 සම්සිින් දකුණු අප්‍රිකා කණ්ඩායමක ඉද්දි අපි එක්ක ඉන්නවා අංක 2ට ඉන්න වනිදු. ඒ වගේම තරඟාවලිය තියෙන්නේ අපිට හුරු තන්තිරිවල. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ලොකු වාසියක් තියෙනවා. මේ තරගාවලිය වෙනුවෙන් නම් කළ ක්‍රීඩකයෝ 30 දෙනෙකුගේ සංචිතයට ශ්‍රී ලංකාව දඟපන්දු යවන්න 11 දෙනෙක් නම් කරලා තියෙනවා. මෙතන ප්‍රධාන දඟපන්දු යවන්න වගේම තරගයක් වෙනස් කරන්න පුළුවන් දඟපන්දු යවන්න 3 ඉරියව් ක්‍රීඩකයෝත් ඉන්නවා. සංචිතයේ ඉන්න ප්‍රධානම දඟපන්දු යවන්න තමයි වනිදු. වනිදු එක් දින T20 තරගාවලි දෙකටම සෙල්ලම් කරයි. ධනංජිද සිල්වා, කමිදු මෙන්දිස්, චරිත අසලංක වගේම සහන් ආරච්චිගේ මූලික සංචිතයේ ඉන්න හොඳට දඟපන්දු යවන්න පුළුවන් 3 ඉරියව් ක්‍රීඩකයෝ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන දඟපන්දු යවන්න විදිහට අකිල ධනංජය, ලක්ෂාන්, සඳකෙන් ප්‍රවීන්, ජයවික්‍රම, රමේෂ් මෙන්දිස් ශ්‍රී ලංකා මූලික සංචිතයට ඇතුළත් වෙලා තියෙනවා. මේ හැමදෙනාම දැන් ජාත්‍යන්තර තරඟ අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෝ. මේ අධ්‍යක්ෂින් තියෙන අයට අමතරව තව අලුත් ක්‍රීඩකයෝ දෙන්නෙකුත් මූලික සංචිතයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ පුලින් තරංගෙක මහිෂ් තීක්ෂණ කියන දක්ෂය දෙන්න. පුලින් කියන්නේ තරමක් වේගයෙන් පාදක පන්දු යවන ක්‍රීඩකෙක්. මහිෂ් අජන්ත මෙන්දිස් වගේ ඇඟිලි වලින් වැඩ දාන ක්‍රීඩකෙක්. පවර් ප්ලේ අවස්ථාවේ හොඳ පාලනයකින් පන්දු යවන්න හැකියාවක් තියෙන පන්දු යවන්නෙක් තමයි මහිෂ්. අපි බලමු දකුණු අප්‍රිකා අභියෝගයට ලංකාවේ මේ මූලික සූදානම් වගේම තරගාවලියේදී මොන විදිහට මුහුණ දෙයිද කියලා. මේන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.